විසෙන් අපි සැලසුන් සහගතුව තමයි මේ රටේ යහපත් දෙයක් කරන්නේ පරාර්ථකාමි හිතකින් ශියලුම සමස්ස ජනතාව වෙනුවෙන්. මම දැක්කා මේ රටේ ඉන්න පාලන තන්ත්‍රී කරපු කීපු දේවල් පිළිබඳව යම් නිවේදනයක් මාධ්‍ය තුළින් හිරු මාධ්‍ය තුළින් තමයිම එක පෙන්නුවේ. විසේෂයෙන් රෝහිත රාජ පක්ෂ තෙල් සමාගමක අධ්‍යක්ෂිකවරේ කැටියද ඉඳලා. ඩොලර් හයක් වැඩිපුර මුදල්ගේ වල මේ රටට තෙල්ගෙනල්ල තිනවා. දොල් හයක් වැඩිපුර මුදල්ගේ වල එතකොට ඒ මුදල් කාටසගිය මෙන්න මේ ගොල්න්ගේ කරන හොරමැරකා මේ ගොලගේ ජාවාර ඊළඟට තවත් එතනම සදහන් කලාඒ මාධ්‍ය තුළින්ඒ බාධ්‍යවේදිය නාමල් රජපක්ෂ තවත්සල් සමාගම අධ්‍යක්ෂික කෙනෙක්. ඇද සඳහන් කරනවා එ තැනත්ෙක් අහනවා මේ නාමල් රාජපක්ෂ කියන්නේ ලංකාවේ පර්ලිමේන්තිීන නාමල් රාජපක්ෂද මේ එක්කනෙදද දෙන්නෙදද මේකට කතාවත් කරන්නෙන. බලන්න මේ රටේ මිනිස්සුන්ට මාරාවස වෙලා ඉන්න මිනිස්සු. මොකද මිනිස්සු හැම දෙනාම මානසික ආතතිකෙන් ඉන්නේ. මිනිස්සූ කරකය ගන්න දෙයක් නැතුව තමන්ගේ පවුල් ජීවිතය පවුල් සංස්සාාව ගරනගාගන්න විදිාත් නැවතුව හැම ශ්‍රේෂයකම ඉන්න හැම දෙනාටම මේක ලොකෝ ප්‍රශ්නයක් මානසික පීඩාවක් එහෙම කියන නිසා තමයි අපි මේ භික්‍ෂ එකමතුව සංවිධාන වෙලා මේ රටත් මේ දැවෙන ප්‍රශ්නවලටි මේ රටේ අපට දානදික දීපු මේ අහින්සක දායිකගේ ඒ තින් දුග්‍යානවිලි අපි සානුකම්පිතව බලංහිටිය මේ ඉන්න පාලකයා මේ පාලන තන්තේ අද හොඳවෙයි හෙට හොඳවෙයි කියලා නමුත් මේ ගොල්ලගේ කිසිම වගෝ වගක් නෑ මේ ගොල්ලගේ බලයත අවුරු කරගන්න මේ ගොල්ලගේ පවුල් පලන්තිය සලසා ගන්න ඒවාගේම මේ කුල්ලන්ට ඒ කියන අයගේ ඒ අවශ්‍යදේවන් ස්ත කරගන්න මෙයා මේ සියලු දෙනාම මේ පාලනය ගෙනියන් රට ජනතාාවගනකිසිම දැකී මක්නෑ මම මේ ගිය ඉරිද මම ගිය මේ බූමි මතා මනුසත් පදනමේ නමින් මේකක් නව කරලා හලා මම ලියුක් පර දෙන ජනාධිපති ඉන්න නිවස ජනාධිපති මැදුुරට මංගයාම එතැන්දෙ ඉන්න ඒ සොල්දාදුව හමුදාවේ හිටියා බුද්ධියන්තේ හිටිය පොලිසිය හිටියා මේ හැම දෙනාත්්‍යකම කතා කරා කතා කරම හැම දෙෙනටම මේ සමස් ජනතාවට මතින ප්‍රශ්ටකේ ගොල්ලන්ට ඒකොලොචන අපේ හාමුදුරුව අපි අසරන වෙලාඉන්න. අපට කරගන්න දෙයක් නෑ. ඒවාගේම අගමතිතුමා හමේන තැනට ගිය. තනක් ල්ලි මක් ාර දුන්න හමුවෙන්න්න බැරවුණ හමුවෙන්ට දුන්න නෑ ජනතතු හමේ දුන්න නෑ වෙලාක් නැකවා මිදිහන්ට ලකිව. අගමල්තුමා සාකච්ඡාවක් කර හරල ගයික පාර්ලිමේ හදිසිේ. ළඟඩ ගිය නීතිපදිතු හුවෙන්. එලමත් දු යාටත් එත් සාකචචාව කිව්වා. ඒවාගේ අග්‍ර විනිශ් කාරතුම අග්‍ර විච්ච කාරතුමාටත් ලිය ම දෙන ාර දෙ න ගියයා හැයි එ තන් ච්ච සාකච්චාව කිය ම ලිය ාරදුන්න මන්ගේ හම දෙනත් එ එකකම කතා කර හැම දෙ නම් ඒවාගේ පොලස් පදිතු පොලස් ම ග මක් රදුන්න. මේ හැම දෙනාම කතාකරේ ඒ ගොල්ගේ දුග්්‍යනවිල්ල ඒගොලගේ තින ප්‍රශ්න ඒගොලන්ට තියෙන ආර්ථික අර්බූද එහෙනං මේ හැම දෙනාම් විිසේසිෙන් මම ආරාධනා කරනවා නීති පොතිතුමාට අග්‍ර විනි්චකාරතුමාට පොලිස් පොතිතුමාට ඕගොල්ලන්ට පඩිනඩිගේෙ වන්නේ ඕගොල්ලො මේ හැම දෙයක්ම ලබාගන්නේ අයින්සක බදමුදල්ගේ වන ජනතාව අ අහිනිස්සක ජනතාව අන්ට අසරන තත්තට පත්වෙලා ඒනම් පොලිස් පතිතුමාගේ වගකීම. හමුදාපදිතුමාගේ වගකීම සීලු හමුදා නිලදරුවන් හමුදාප වගකීම ඔය ආවුදය හරවන්න මේ ඉන්න දුර්ධාන්ට පාලකක පැත්තට ඒකයි අපේ ඉල්ලීම එනිසා නීති පදතුමාට කියනවා ඔබතුමා. ර ර න තු ටක් බරිඳ ල න්න ර න්නවා. ඔබතු මා පිින් පෞජ අඳුරනවා එනිසා බතු මාට මන්ගේ අනු සාතනාව කරල තමයි ලියම ාර දෙන්නගේ. නමුත් ඒක බැරිවුණන අග්‍ර විිනිිච කාරර්තුමාක් මේ අනුසාසනාව කරල තමයි මේ ලියවම බාර දෙනගේ. බැරිවුණ. පොලිස් පල්තුමා සිටියන. එනිසා මං ඔය හැම දෙනාටම කියනවා. තමන් තමන්ගේ හරර්ද සාක්ෂජකකව තට් කල බලන්න. මේ රටේ තියන ප්‍රශ්නේ මේක. සමස්ස ජනතාවටම තියෙන ප්‍රශ්නයක් අහින්සක විශේෂයෙන් ඉල්ලගෙන කන මිනිස්සුන්ටාත් මේක ප්‍රශ් දෙයක් ඒවාගේ මතමයි අද තිරිසන්ගත සත්තුන්ට පබව ආහාරණෑ ඒ නිසා මුළු ලෝකෙම මේක දිහැ බලං ඉන්නවා කිසිම රටකින් අපිට ආදාහරදින්න නෑ ඇයිඒ මේ රට්ට අස්ථාවරා වෙලා මේ දේශපාලි ස්ථාවර භාාවයක් නෑ මේ රටේ අර්ගූද කාරීතත්යන් පැනැකිලා මාසත්‍යයක් ඇතුළත මුදල් අච්චුක හලතියෙනවා කිස්්පස් පාරක් වැඩිය රටේ උද්ධමනය වැඩිවෙන්න වලවෙී හේතුවක. අනිත්්‍ය එක තමයි සියට අටේ බඳුසාහනදීලා. මේ රට තවත් අරාජික කලා මෙ මෝඩ පාලකයා. මේ අධ්‍යානවන්ත පාලකයා මේ කිසිම දෙයක් හංචි ළමයකුඩක් තේරෙන් නැසි දෙයක් නොදන්න. ළමට සේරුවා යාටබඩා හොඳද. දෙක තුන වසර ළමය ගුණ පුළුවන් මයාට බඩ හොදර නොහන කල්පන කල හරි දේ කරන්න. මෙයා මොකෙන්ද සර්වු සම්පූරණ. අනේ අපේ හාමු දුරුවන්න අපයෝ කෝම රබටුණ රට්ට රකින විරවා දුට්ටු ගැමුණු සමහරය සඳහන් කලේ එන කෝ දුට ගැමුණු අදේ සාේ තමයි අපිට වෙලාතියෙන් දුටු ගැමුණු කියන්නෙ කොච්ච උත්තර යිතර බෝධි සම්භාරපුරුණණ ෙනෙේද. ඒනා. මේමෝඩ පාලකයා මේ අධ්‍යානවන්ට පාලකයා විශවනි සංසෝධනය තරගත්තා තුනන් දෙක මදි වෙලා මේ හැමත් දෙයක්ම කරේ මෙයාගේ පට්ටුවාදහස් පටුවා කල්ප යිෂ්ට කරගන්න එනිසා අපි භික්‍ෂයකමොතුව අපි බලාපරොත්තුුණ අපේ මේකට යහපත් ප්‍රතිචාරයක් මේ අයදයි කියලා අගමැති දුන්නෙන්න එනිසා ජනාධිපතින්න එන්න මෙ මෝඩ මනුෂ්‍යය දුන්නවෙෙත්නෑ.ඒනිසා මම ආරාධනා කරම සමස්ස ජනතාවට. ඒවාගේම පිටරට සිටින ශ්‍රීලාංකිික සියලුම ජනතාවට අවදියෙන් ඉන්න හොද කල්පනාවෙන් ඉන්න ශියලුම සමස ජනතාවට තමන්ගේ දරුවන්ගැෙන හිතන්න අනාගතේ බිහිවෙන දරුවන් ගෙන හිතන්න. මොන ශ්‍රේෂ්ටයද්ද මේකේ සාර්ථක කෙල්ලසිීන හැම ශ්‍රේෂ්ටයම් අඩාල වෙලා තියෙන්. හැම්ම ශ්‍රේෂ්ටයම් එනිසා මේකට මූලික වගෞත්තර කරුතමයි මේ ගෝටාබේ රාජපක්ෂ දැංගන්න අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දැන්ඉන්න මේ ආන්ඩිුවේ ඇමතිගොල්ලෝ. එනිසා මේ ඇමතුගොල්ලන්නට හදවතත් තියෙනවන කල්පනා කරල බලන්න මේ රට කොච්චර අස්ථාරෝවෙලාද. රටේ මිනිස්සුන්ට මොමන ප්‍ර්ථද තියෙන්නේ. කිසිම කෙනකොට සතුටෙන් අද ඉන්න පුළුවන්ද. මානසික වසෙන් පීඩාවට පත්වෙලා නිකල් ෙඩ වෙලා ලෙඩ්ඩුවෙලාද ඉන්නේ. කිසිම දෙයක් කරගන්න විදියන්න රෑට නින් දෙයන්නනෑ මිනිස්සුන්ට. උදේ නැකිතින්නේ මහාල්ලොකු මානසික පීඩාාවකින් ඒ සියලු දේවටම වග කියන්න ඕන මේ මෝඩ අඥ්ඥානවන්ත. මේ අධූරදර්ශීව වැඩකටයුතු කරපු මේ මාර්යගේ වසග ඉන්න ප්‍රේතියන්ගෙන් භූතියන්ගෙන් යක්ක්ෂියන්ගේ වැඩගත්ත මේ ජනාති පිති. එනිසා මම විශේෂයෙන් සියලුම සමස ජනතාවට කියනවා. ඇවිල්ලා අපි මේ සත්‍ය්‍රියාව කරන්නේ බොම සාමකාමීව. අපි සාමකාමීු කරන්නේ එනිසා ලක්වාසි ශියලුම ජනතාවට ජාතියාගම් බේදයෙන් තුරව හෙටදවසේ මේ. අපි මේ කරන සත්‍යයක්්‍රයාාවට සම්බන්ධ වෙලා මේ දුර්ධාන්ත පාලනය මේරටෙන් තුරං කරන්න ඔබ හැම දෙෙන ආගේම ඒක පාලචික සහයෝගය ශියල්ලක්ම ලබාදෙන ැටියට ඉල්ලමින් අපේ නායික හාමුදුරන් සඳහන් කර පරිදි සියලම ජාතිීන් මුස්ලීම් දමිල කිතුුණු හින්දු සිංහල අපි කවුරතය කම්මගේ එක තාත්තක දරුව වගේ ි කයුතු කරන්න න අපි මේ මහා පොලොන කවදරරි දවසක පස්ශටෙනවා මේ මහා පොළොව කාල තමයි අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඔබ හැම දෙනාගේම දායකත්වය අපේ මේ සත්‍ය ක්‍රියාවට වැඩම කරන අපි නායක හමුදුරු සඳහන් කළ පරිදි ඒ මහා සංගරා්‍යයට අවශ්‍ය කරන සියලු පසබිම හදාදනෙ හැටියටත් මං ඉතාමත් ආදරෙෙන් ශිරධනාගේම ඉල්ලා සිටිනවා ඒක මහත්ඵල මහානිසංස ගෙන්නනද ගුසල කර්මයක්. රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් සියල්ලුම සමස ජනතාව වෙනුවෙන් කරන මහත් පුසල කර්මයක් එ නිසා ඒක හොඳට මතක තබාගෙන කටයුතු කරට ඉල්ලමින් සියලුම දෙෙනට මේ දුරද්ධහන්ත භාවය පාාවෙන තරු මේ රටේ මේ පාලකයා මේ ජනාතිපොති පුට්ුවෙන් බැරවෙන තුරු මේ කැබිනැට්ටුව මේ අගමැතුතුමා දූරෙෙන් බැහරවෙන තුළු මේ රට මේ අරගලය මේ සත්‍යයක් ්‍ර්‍යාව අපි සිදු කරනවා එනිසා මේක අරපි හාමුදුරුගුල සඳහන් කර පරද අපේ ජීවිතය පූජාවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය පූජ කරන්ඩ මේ භික්‍ෂෝ සූදාන එනිසා ඒක මතක් කරමින් හැම දෙෙනටම මේක හොදට හොකල්පනා කරලා මේ රට ආරක්ෂා කරන්න මේ අහිංසක ජනතාවට යාාපත සලසන්න අපි එක රෑණේ කුරුල්ලොවාගේ එක ඉත්්‍යේ මල් වගේ එකතු වෙලා අපි මේකට යොමවෙලා අපේ මේ තියන දුර්්ධාන්ත පාලනය බැහැර කරලා අපේ ඉදිරි අනාගත සෞභාග්‍යය අන්නදකොට අප උදා කරගන්න පුළුවන් කියන ඉල්ලීම සිදුකරමින් මගේ මේ කෙටි අනුසාසනාව මම නිවව කරනවාන් ඔබ හැම දෙෙනටම තෙරුවන් සරණයි. ොර අපක්ෂපාති වාර්තා කරනය.